රනිල් වික්‍රමසිංහ මහත්තයා එයා පරාජය පිළි අරගෙන ඔයා පරාජය බව අපි දන්නව රටම දන්නව TFM මගේ 78ට වඩා වැඩි කැලින් බේබි ලංකාවේ සෞඛ්‍ය ආරක්ෂිතම බේබි සබන් වෙන්නස මගේ ගෙදරටත් දාපු ACL ෆයර් ගාඩ් පෝට්ටුව කැඩිලා වෙන්ගලා නාමල් රාජපක්ෂ ගියා බංගලොත් කාරයට හවුල් වෙච්ච ඒ කාලකාණි ටිකත් එක්ක රනිල් වික්‍රමසිංහ ගෑස් ටැංකිය කරට ගත්ත දැන් රනිල්ගේ ගෑස් ඉවරලා දැම්ම රටට සුබයි කිව්වට අද රනිල්ට අසුබ වෙලා තියෙනවා කියන කාරණේ අපි කියනවා ජනාධිපතිවරයාට විශ්වාස රාජ්‍ය ඇමතිවරු ඉන්න ඕනේ ඉතින් මේගොල්ලෝ විශ්වාසයෙන් නැතුව ජනාධිපතිතුමා තැරලා එතුමා පරාජය කරන්න පෙනී හිටිනකොට අනිවාර්යයෙන්ම අවශ්‍යයි පත් කරන්නත් පුළුවන් අයින් කරන්නත් පුළුවන් ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා තියෙන බලතල අනුව පොදු ජන පෙරමුණ දාලගේ කට්ටියට යහනේන බව නැති වෙලා රනිල් වික්‍රමසිංහ මහතාගේ අන්ත පරාජය පෙනිලා ත්‍ිටදම වේදනීය කර්ම පරිසන්දීමක් වෙලා තියෙන ඒගොල්ලොන්ට රනිල් වික්‍රමසිංහ මහත්තයා කොත් වෙලා ඉන්නොම දැන් හොයන්නත් නැහැ පළවෙනි රැස්වීම පටන් ගන්නකොට නම් මහින්දානන්ද ඔක්කොමලා හිටියා දැන් කවුරුත් නැහැ වේදිකාව දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා විතරයි ඉන්නේ සීනි බදු වංචාවට වග කියන්න ඕනේ මිනිස්සු සුදු ලුණු වංචාවට වග කියන්න ඕනේ මිනිස්සු තාම අන්ත දූෂිත ඒ කණ්ඩායමේ ඉන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාත් එක්ක මේ අවුරුදු කහමාරකට කලින් නිවුස් එකක් ගියා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශ කෙරුවා ශ්‍රී ලාංකීය ජනතාවගේ ආයු අපේක්ෂාව අවුරුදු 5කින් අඩු වෙලා ඒ කියන්නේ අවුරුදු 5ක් අපි කලින් කජ්ජ ගහනවා බං බාල ඖෂධ ගිනල්ලා මේ රටේ මිනිස්සු නොමරා මරන්න හවුල් වෙච්ච දේශපාලනය අපි ලයිට් කනෝ ගැදුවා ට්‍රාන්ස්ෆෝමරේ ගැදුවා කුජන සේව මධ්‍යස්ථානයේ ගිනි තිබ්බා ලාල්කාන්ද කියන්නේ විප්ලවය වෙනුවෙන් ගැදුවලු උන්ගේ අම්මා ගැප්පගේ පූජනය වගේ ඒ සේරම හැදුවේ ආයි කැටහොල්ල සල්ලි එක බලදු නෑ අපිම තමයි ඔබතුමාලම තමයි මේව හැදුවේ වාමාංශික ප්‍රතිපත්ති ගැන කතා කරපු ජනතා එක්තුන අද වෙනකොට සම්පූර්ණ දක්ෂිණාංශික ප්‍රතිපත්ති වලට මාරු වෙලා තියෙනවා නිදහස් අධ්‍යාපනය පෞද්ගලීකරණයෙන් රාජ්‍ය දේපල පෞද්ගලීකරණය කරන්න ඒ වගේම ඉන්දියානු බලහත්කාරයට හිස නමන්න ඒ වගේම සෞඛ්‍ය පෞද්ගලීකරණය කරන්න දැන් මේ ජාතික ජන බලවේගයේ මේ වෙස්මාරුව සිද්ධ වෙන්නේ වාම වෙස්මුණක් පැලඳගෙන ඉතිහාසය පුරා ජනතා එක්තුනට ගොඩනගවිච්ච ඒ කීර්තිනාමය සටන්කාමී කීර්තිනාමය ඉතාමත් මහදවාලේ ක්‍රමයට සින්න වෙන්න අරින තත්වයක් මේ තියෙන නිසා තමයි වම ගැන අලුත් විශ්වාසයක් ගොඩනගීමේ දේශපාලන ව්‍යාපෘතියක් ලෙස ජනාරගල සම්දානයේ දේශපාලන වැඩපිළිවෙල ඉදිරිපත් වෙන්නේ රනිල් වික්‍රමසිංහ මා මිත්‍ර අනුර කුමාර යාළුවා කිවනේ යාළුවා කියන්නේ මේ නිකන් නෙමෙයි සේප් එකක් එව්වා මාන රනිල් අල්ලයි නැට් රනිල්ගේ අල්ලන්න බෑ ඉතින් ඒ රාමු ඇතුලේ අපි හිතනවා හොරු අහුවෙන්නෙත් නෑ එනම් මොනවද මේ බොරු අපි හිතනවා රනිල්ගේ පාරේ තමයි ඔක්කොම යන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශය එකක් කියවෙනවා ඔහු සජිත් ප්‍රේමදාස මහතාට පරාද වෙනවායි කියන එක. ජනාධිපති වරණේදී ඔහු තුන්වෙනි හෝ හතරවෙනි අපේක්ෂක හැටියට වැටෙන බව දැන් ඔහුට දැනෙනවා. සජිත් ප්‍රේමදාස මහත්මයා ජයග්‍රහණය කරයි කියලා තියෙන බය ඔහුට හිතට ඇවිල්ලා තිබෙනවා. ඒ නිසා අපි කියනවා රනිල් වික්‍රමසිංහ මහත්තයාට 21 වෙනිදා සජිත් ප්‍රේමදාස මහත්මයා මේ රටේ ජනාධිපති වීම පමණයි. ඒක තමයි මහජන අපේක්ෂාව. රනිල් වික්‍රමසිංහ මහත්තයා මේක බාර අරගෙන අද පොලින් නැති යුගයකට ගෙනල්ලා බඩුමිල පාලනය කරගෙන මෙතෙන්ට නොගෙනාව නම් අද මෙහෙම මැතිවරණයක් තියන්න පුළුවන්ද? පොලින් නැ අනම් මනම් කියනවා. හැබැයි මොකද වෙනස? එදා අපේ රටේ හිටියා දුප්පත් මිනිස්සු ලක්ෂ 30ක්. අද ඉන්නවා අපේ රටේ දුප්පත් මිනිස්සු ලක්ෂ 70ක්. දෙගුණේ නෙමෙයි ඊට වඩා වැඩි වෙලා. එතකොට සජිත් ප්‍රේමදාසගේ රනිල් වික්‍රමසිංහගේ තියෙන ලොකු වෙනස තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ දුප්පත්කම කියන එක අමාරුව කියන එක තේරෙන්නේ නැහැ. ඔහුට කවදාකවත් ඒක තේරුනේ නැහැ. සජිත් ප්‍රේමදාස පුංචි මිනිහගේ මනුස්සය. සජිත් ප්‍රේමදාසට හොඳට දුක තේරෙනවා. එයා ජනාධිපති කෙනෙක්ගේ පුතා වුණාට එයා දන්නවා. එයාට ඒක දැනෙනවා. හරි එයාට ඕන කරලා තියෙනවා මේකින් ගොඩ ගන්න මිනිස්සු. ඒ නිසා තමයි මං කියන්නේ සජිත්ට පුළුවන් අපිට පුළුවන් මේ වැඩේ ගොඩ ගන්න. විහිදුවින් අඳුර වෙන්න පුළුවන් සම විනාඩි 7කින්. Glow and Lovely with Glow එක දෙකම.